ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම දිල්ෂාන් සොෆ්ට් ලැබ් YouTube channel එකට මේ මගේ අලුත් video tutorial series එක මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ Java සම්බන්ධව කතා කරන්නයි හොඳයි මේ video එකේදී මම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද Java කියන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ Java applications වර්ග මොනවද Java editions Java features ගැන කතා කරන්නයි හරි Java ගැන කන්න කලින් මුලින්ම අපි බලමු programming language එකක් කියන්නේ මොකක්ද කියලා Programming language එකක් කියන්නේ කෘත්‍රිම භාෂාවක්. මේකෙදි විධාන සමූහයක් set of instructions අපිට පාවිච්චි කරන්න පුළුවන් විවිධාකාර වූ outputs informations ලබා ගන්න. මේකෙදි විශේෂ වූ algorithm එකක් implement කරන්න තමයි මේ programming language එක අපි පාවිච්චි කරන්නේ. අපි එදිනදා භාවිතා කරන භාෂාවේදී vocabulary එකක් අපිට grammar කියලා තියෙනවා. ඒ වගේම අපි කතා කරන දේවල් meaning එකක් තියෙනවා. ඒ වගේම මේ programming languages වලත් අපිට අපේ vocabulary list එක වගේම programming language වල keywords receive words කියලා භාවිත වෙනවා. ඒ වගේම අපේ තියෙන grammar rules විදිහට programming language වල භාවිත වෙන syntax. ඒ කියන්නේ අපේ natural language එක වගේම තමයි programming language එකත් කිසිම වෙනසක් නැහැ. අපි අදහස් හුමාරු කර ගන්නවා වගේම අපි මිනිසා මිනිසා අතර අදහස් හුමාරු කර ගන්නා වගේම programming language එකද වෙන්නේ මිනිසා සහ පරිගණක අතර අදහස් හුමාරු කර ගන්න එක තමයි වෙන්නේ. ඒතර වර්තමානයේ ගත්තොත් programming languages ගොඩක් තිනවා. C, C++, Python, Pascal, එතකොට COBOL, C#, .NET වගේ ගොඩක් languages තියෙනවා. ඒකෙදි වර්තමානයේ වැඩිම භාවිතා වෙන වඩාත්ම ජනප්‍රිය language එක තමයි Java කියන්නේ. හරි අපි බලමු Java කියන්නේ මොකක්ද ඒ ගැන හැඳින්වීමක් Java is a high level programming language Java කියන්නේ high level programming language එකක් ඒ කියන්නේ අපි මේ Java programming කරන්නේ අපි සාමාන්‍ය දිනදා භාවිතා කරන ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා Java කියන්නේ user friendly language එකක් ඒ කියන්නේ අපිට පුළුවන් මේක සාමාන්‍ය ඉංග්‍රීසි වචන යොදලා coding කරන් යන්න ඒ වුණාට මේක අපි ඉංග්‍රීසි වචන වලට කෝඩින් කරලාට කම්පියුටර් එකට බෑ මේ අපි දෙන්නා භාවිතා කරන ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න. එයාලට පුළුවන් බයිනරි වැලියුස් අඳුරගන්න විතරයි. ඒ කියන්නේ 1 සහ 0 කරන්ට් එක තියනවාද නැද්ද කියන එක අඳුරගන්න විතරයි කම්පියුටර් එකට පුළුවන්. අපි මේක high level language එකකින් කෝඩින් කරාට ඒක කන්වර්ට් කරන්න ඕනේ එයාට අඳුරගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ කම්පියුටර් නේටිව් language එකක් විදිහට අපි කන්වර්ට් කරන්න ඕනේ. ඒවට කම්පයිල් කරනවා කියලා කියනවා. ඒවා ඉස්සරහට කතා කරමු. දැනට අපිට කියන්න දෙන්නේ මේක user friendly language එකක් සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව යොදාගෙන අපිට මේක කෝඩින් කරන්න පුළුවන්. ඒ වගේම Java කියන්නේ object oriented programming language එකක්. මේකේ object oriented කියන එකේ තේරුම තමයි Java වලදී හැම දෙයක්ම සලකන්නේ object එකක් විදියට. එතකොට මේ හැම object එකකටම ගුණාංගයක් සහ ලක්ෂණයක් කියලා කොටස් දෙකක් තියෙනවා. උදාහරණයක් විදියට අපි මනුස්සයෙක් ගත්තොත් එහෙම ඒ මනුස්සයාට ගුණාංගයක් විදිහට දුවන්න පුළුවන් සින්දු කියන්න පුළුවන් වගේ ගත්තොත් එහෙම ඒ මනුස්සයාගේ ලක්ෂණ තමයි උසයි සුදුයි වගේ දේවල් ලක්ෂණ විදිහට අර කරන්න පුළුවන් දේවල් ගුණාංග විදිහට ගන්න පුළුවන්. එතකොට මේ Java වලදීත් හැම දෙයක්ම යොදාගන්නේ ඔබ්ජෙක්ට් එකක් විදිහට ඔබ්ජෙක්ට් එකක් විදිහට සලකලා ගුණාංග ලක්ෂණ විදිහට බෙදලා තමා කෝඩින් කරන් යන්නේ. ඒක නිසා තමයි object oriented programming language කියන්නේ ඒක ලොකු කතාවක්. තව ඉස්සරහට මේක පැහැදිලි වෙයි කොහොමද මේක object oriented වෙන්නේ කියන එක. ඒ වගේම Java කියන programming language එක හොයාගත්තේ James Gosling. Professor James Gosling තමා මේ Java කියන programming language එක හොයාගත්තේ. ඒ කියන්නේ ප්‍රොෆෙසර් ජේම්ස් ගොස්ලින් ඒ කාලේ වැඩ කරේ සන් මයික්‍රෝ සිස්ටම් කියන කම්පැනි එකේ. එයාලට එයාලගේ ටීම් එකක් හිටියා ග්‍රීන් ටීම් කියලා. ඒ කට්ටිය එකතු වෙලා තමයි මේ ලැන්ග්වේජ් එක හොයාගත්තේ 1991 දී. වර්තමානයේදී සන් මයික්‍රෝ සිස්ටම් කම්පැනි එක විකුණලා තියෙනවා ඔරකල් කියන සමාගමට. කියන්නේ 2009 අප්‍රේල් වගේ වෙද්දී සන් මයික්‍රෝ සිස්ටම් කම්පැනි පාඩු ලබන ආයතනය බවට පත් වෙලා හිටියා. ඊට පස්සේ ඔරකල් කියන ඉස්සර ඔරකල් කියන සමාගමෙන් කරේ software business විතරයි. ඒ වගේ ඔරකල් කියන කම්පැනි එකෙන් සන් මයික්‍රෝ සිස්ටම් කියන
කම්පැනි එක මිලදී ගත්තා. ආසන්න වශයෙන් US ඩොලර්ස් බිලියන 7.7කට වගේ මුදලකට තමයි මේ කට්ටිය මේ සන් මයික්‍රෝ සිස්ටම් කියන කම්පැනි එක මිලදී ගත්තේ. ඒ වෙද්දි සන් මයික්‍රෝ සිස්ටම් එකෙන් software වගේම hardware නිපදවනවා. එතකොට Oracle සමාගමේ software විතරයි තිබ්බේ. ඒකින්ද මේ කට්ටිය සන් මයික්‍රෝ සිස්ටම් එකත් අරගෙන Oracle සමාගම software වගේම hardware නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඉතින් මේක Java පළවෙනි වර්ෂණය ඇවිත් ඉන්නේ 1995. මේ වෙද්දි Java 10වෙනි වර්ෂණය ගත් ඇවිත් ඉනවා 2010. sorry 2018 මාර්තු තමයි 10වෙනි වර්ෂණය ආවේ. يعني 2018 සැප්තැම්බර් විතර වෙනකන් මේකට අප්ඩේට්ස් එනවා Java version 10වෙනි එකට. එතකොට Java සමානලා දිනවා C C++ වගේ ගොඩාක් ෆීචර්ස් වලින්. හරි, ඒ වගේම Java කියන්නේ platform independent language එකක්. ඒ කියන්නේ ඕනම Java program එකක් ඕනම device එක run කරන්න පුළුවන්. අපි computer එකක් ගත්තත්, mobile phone එකක් ගත්තත්, smart watch එකක් ගත්තත් ඕනම device එක ඕනම Java program එකක් run කරන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඒ වගේම computer එකක් ගත්තොත් එහෙම platform වර්ග කීවා තියෙනවා Windows, Mac, Unix, Linux වගේ මේ platform ගොඩක් තියෙනවා. ඒ ඕනම platform එකක් මේ Java කියන programs run කරන්න පුළුවන්. ඒක තමයි මේ Java program සහ platform independent කියන එකේ තේරුම. ඒ වගේම මේ Java codes run on the platform does not need recompile to run on another platform. ඒ කියන්නේ write once run anywhere. WOR ඒ කියන්නේ write once run anywhere. ඒ කියන්නේ එකපාරක් මේ program එක හදලා compile කරනවා. program එක හදලා execute කරනවා කියන්නේ compile කරනවා කියලා. එකපාරක් ඒ compile කරාට පස්සේ run කරන හැම අවස්ථාවකදීම compile කරන්න ඕනේ නැහැ කියන එක තමයි මේ කියන්නේ write once run anywhere කියන එකෙන්. ඒ වගේම මෙතන Java virtual machine. Java virtual machine කියනකින් කරන්නේ Java code එක execute කරන එක. කියන්නේ අපි ලියන Java code එක run කරන්න පුළුවන් කියන්නේ computer native language එකක් විදිහට convert කරන එක තමයි මේ Java virtual machine එකෙන් වෙන්නේ. කියන්නේ අපේ compiler කියනකින් තමයි Java code එක computer native language එකක් විදිහට convert කරන්නේ. මේ compiler ඉන්නේ Java virtual machine එක ඇතුලේ. මයික තව ඉස්සරහට විස්තර කරන්න හොඳටම. එතකොට මේ Java virtual machine එක කියලා Java virtual machine එක මෙතනදී කියනවා not written in Java කියලා. ඒ කියන්නේ Java virtual machine එක ලියලා තියෙන Java වලින් නෙමෙයි. ඒකට හේතුව තමයි ඉස්සෙල්ලා කියන Java is platform independent කියලා. ඒ කියන්නේ Java වලට මේ platform එකෙන් කිසිම සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. එහෙම වුණාම Java කියන්නේ කිසිම සහයෝගයක් නැතුව Java වලට එයාගේ codes execute කරන්න බෑ. ඒක නිසා Java virtual machine එක හදන්න විතර C C++ වගේ platform dependency language එකක් use කරලා දිනවා. හරිද? ඒක තමයි මෙතන Java එකෙන් මේ Java virtual machine එක Java වලින් ලියලා නැහැ කියනවත් C++ use කරලා තියෙනවා කියන එක තේරුම. හරි, ඊළඟට බලමු Java කොයි විදිහටද පාවිච්චි වෙන්නේ කියලා. Sun Microsystem company එකේ වාර්තා වලට අනුව, කියන්නේ දැන් Oracle සමාගමේ වාර්තා වලට අනුව, මේ වෙද්දී බිලියන 3ක් විතර devices වල Java run කරන්න පුළුවන්. ඒ කියන්නේ දැනට අලුතෙන් හැම device එකකම Java run කරන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඒ වගේ IT ශිෂ්‍යය දැනට හැම industry එකම මේ Java use කරනවා, software හදද්දී, robot හදද්දී, ඒ වගේ හැම දෙයකටම. මෙතනදී මෙතන ඔය Java applets, Java beans, mobile application, desktop application, web servers, embedded systems,
scientific applications, enterprise applications, desktop GUI Java kinega use no. Java editions. Edition J2SC. J2SC can Java to platform standard edition. Make buy chikarani desktop application saha applets develop karande. Ilanga version J2EE Java to platform enterprise edition. Me enterprise edition kinega buy chikarani web application develop karande. Ewagame J2ME Java to platform micro edition. Micro edition can use karani micro application develop karande. Ewagame ilanga edition ekata ma Java FX kiyanne meken desktop application develop karana wagema internet application develop karana ekak wenawa meka handunnala dilla thiyenne 2014 martu wala vithara eken Java standard edition 8 ekak wage release ekak eka release une 2014 martu e weddi thama Java FX kiyana version ekak edition ekak release une ilana balamu types of Java applications. Applications or web applications, mobile applications, applets, embedded systems, Java applications use na. Java features. Java kyanne object oriented programming language ka kapi kani chala kata kara. ඒවගේම platform independent يعني platform එකමත් ප්‍රාධාන්‍ය පවතින්නේ නැහැ. ඒ වගේම simple Java කියන්නේ ලේසියෙන් අඳුර ගන්න පුළුවන් language එකක්. C C++ වගේම තමයි ඒවා. ඒකේ main features පාවිච්චි කරනවා. ඒ වගේම ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම Java කියන්නේ security thing ගත්තොත් ඉහළින් තියෙන language එකක්. Java වලදී virus සහ වෙනත් හානිකර programs වලට damage කරන්න බෑ. ඒ වගේම damage වීම සහ Java program එකක් විනාශවීම වළක්වනවා. ඒ වගේම Java program එකක් portable. ඒ කියන්නේ අපිට ඕනම platform එක මේ හිතමුක අපි Windows platform එකේ මේ Java program එක හැදුවා කියලා. එතකොට අපිට මේක ඕනනම් Mac හරි Linux හරි වෙනත් ඕනම platform එකකට ගිහිල්ලා run කරන්නත් පුළුවන්. ඒකයි මේ ඕනම තැනකට run කරන්න පුළුවන් portable කියන එකේ තේරුම. ඒ වගේම Java program එකක් robust කියනවා. ඒ කියන්නේ අපි Java program එකක් develop කරද්දී අපින් වෙන මේ අතපසුවීම් කියන වැරදි හදාගෙන ඒවා නිවැරදි කරන්න උදව් කරනවා කියලා කියන්නේ. කියන්නේ compile කරද්දී අපේ මොකක් හරි වැරද්දක් තිබ්බොත් ඒක compiler එක විසින් අපිට පෙන්නනවා මේ line එක මෙන්න මෙතන මේ line එකේ වැරද්දක් තියෙනවා කියලා. ඒතර අපිට ඒවා නිවැරදි කරන් ඉක්මනින්ම program එක develop කරන්න පුළුවන්. ඒක තමයි මේ robust කියන එකේ තේරුම. Multi-threaded. කියන්නේ multi-threaded වලදී වෙන්නේ Java අපිට පහසුකම් ලබා දීලා තියෙනවා එකම program එකේ task කිහිපයක් සමගාමීව run වෙන්න. ඒ කියන්නේ C වලදී C C++ වගේ වලදී ගත්තොත් එහෙම අපේ එක වැඩක් ඉවරලා තමයි ඊළඟ වැඩේ වෙන්න පටන් ගන්න. ඒ Java වලදී අපිට අපිට පහසුකම් දීලා තියෙනවා එකවර task කිහිපයක් run වීම පහසුයි. background අපි මකල් program එක ලිව්වොත් එහෙම ඒක run වෙද්දී background task කිහිපයක් එක දිගට run කරගන්න පුළුවන්. එකක් ඉවරලා අනිත් එක run වෙනකන් ඉන්නේ නැතුව. ඒක තමයි මෙතන multi-threaded කියන්නේ. distributed. මෙතන distributed කියන එකද වෙන්නේ අපිට පුළුවන් අන්තර්ජාලය පාවිච්චි කරලා manage කරන TCP IP protocols. Again, HTTP, FTP, again, hypertext transfer protocol, like, file transfer protocol, like, okay, they will be managed. Karan Pulang, AKD, network, Hadagana, a network, join la, can I don't go up a programs like Nogala, Duri, Ikalanga, Ikalanga Tavila, Ikatanikang, Adagran Bagel, I thought Abibula may be the protocol like Hadagana, a program is later may. Program එක distribute කරගෙන එකට වැඩ කරන්න. يعني මෙතනදී network එකක් හදාගෙන වැඩ කරන්න පුළුවන්. C C++ වලට වඩා ලේසියෙන්. ඒක තමයි මේ distributed එකේ වෙන්නේ. එක network එකක් හදාගෙන ඔක්කොම වැඩ කරේ. ඔක්කොම වැඩ කරන්න පුළුවන් කියන එක තමයි distributed කියන එක වෙන්නේ. ඒ වගේම මෙතන අපිට Java
කෝඩිං කරද්දී ජාවා එඩිටර්ස් ඕන වෙනවා ටෙක්ස්ට් එඩිටර්ස් ඒකට ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඉතින් ගොඩක් ටෙක්ස්ට් එඩිටර්ස් තියෙනවා නෝට්පෑඩ් නෝට්පෑඩ් ප්ලස් ප්ලස් සබ්ලයිම් ටෙක්ස්ට් ඇටෝම් ටෙක්ස්ට් පෑඩ් ටෙක්ස්ට් මේට් වගේ ගොඩක් එඩිටර්ස් තියෙනවා අපිට ඒ වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන් එහෙම නැත්නම් IDE පාවිච්චි කරන්නත් පුළුවන් ඒ කියන්නේ Java එයාලම දීලා තිනවා net beans eclipse වගේ IDEs දීලා තිනවා ඒවා යූස් කරලා අපේ ප්‍රෝග්‍රෑම්ස් හදන්නත් පුළුවන් එතකොට දැන් අපි ID එකක් පාවිච්චි කරොත් එහෙම කෙලින්ම දැන් net beans උදාහරණයක් ගමුකෝ අපි net beans ID එක යූස් කරලා අපි කෝඩ් එකක් රන් කරොත් එහෙම අපි කෝඩ් එකේ මුල් ටික ටයිප් කරද්දී ඉතුරු ටික එයාලා සජෙස්ට් කරනවා එතකොට අපේ වෙන වැරදීම් ප්‍රමාණය තාමත් අඩුයි හරිද ඒ වගේම අපි කෝඩ් එක හදලා ඉවරලා සාමාන්‍යයෙන් නම් සාමාන්‍ය ටෙක්ස්ට් එඩිටරකින් අපි නෝට්පෑඩ් යූස් කරලා ටෙක්ස්ට් මේ ජාවා කෝඩ් එක ලිව්වොත් එහෙම අපි මේක කම්පයිල් කරන්න ඕනේ. ඒ කියන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක යූස් කරලා අපි මේක කම්පයිල් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න ඕනෙත් අපිම ඒ කෝඩ් එක ටයිප් කරලා රන් කරන්න ඕනේ. NetBeans හරි Eclipse හරි වක් හරි ID එකක් යූස් කරොත් එහෙම රන් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔටෝම කම්පයිල් වෙලා errors තිබොත් පෙන්වනවා. errors නැත්නම් ඔටෝ කම්පයිල් වෙලා ඔටෝම රන් වෙලාම පෙන්වනවා. ඒක තමයි එක වාසියක් IDs පාවිච්චි කරන එක. ඒ වගේම අපිට errors ගොඩක් අඩු වෙනවා මේ ID එකක් පාවිච්චි කරොත් එහෙම. එයාලා සජෙස්ට් කරනවා මේ අපි කෝඩ් එකක් ටයිප් කරන ගමන්. එතකොට Java වල හැඳින්වීමේදී කතා කරන්න තියෙන මේ ටික තමයි. ඊළඟට අපි කතා කරමු කොහොමද Java අපේ කම්පියුටර් ඉන්ස්ටෝල් කරගන්නේ සහ Java ඉස්සරහට පාවිච්චි කරන්න පාත් එක හදාගන්නේ කොහොමද කියන එක අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.